ලංකා කණ්ඩායම් පාකිස්තානයට යද්දි ගොඩක් අය හිතුවේ ප්‍රධාන ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම නැති නිසා අපේ කණ්ඩායම දරුණු විදිහට පරාද වෙයි කියලා. හැබැයි අපේ කණ්ඩායමට එහෙම වුණේ නැහැ. තරුණ ක්‍රීඩකයෝ වැඩි වශයෙන් කණ්ඩායමේ හිටියත් එක් දින තරඟ දෙකම ශ්‍රී ලංකා කණ්ඩායම තරඟයක් දීලා පරදින්නේ. එක් දින තරඟාවලියෙන් පස්සේ ආරම්භ වෙන T20 තරඟාවලියේ පළවෙනි තරඟ දෙක අවසන් වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලිය ජය ගන්න සමත් වෙන්නේ ලබන වසරේ තියෙන T20 ලෝක කුසලානයට කණ්ඩායම තෝරද්දී තරුණ ක්‍රීඩකයන්ගෙන් ලොකු අභියෝගයක් ප්‍රවීණයන්ට එල්ල වෙනවා කියන ඉඟියත් එක්ක. පාකිස්තානයට යන්න කලින් තේරීම් කමිටු සභාපති අසන්තද මෙල්කිවි පාකිස්තාන කණ්ඩායමට එරෙහිව නවක ක්‍රීඩකයෝ වැඩපෙන්නුවොත් ප්‍රවීණ ක්‍රීඩකයන්ට තමන්ගේ තැන නැති වෙන්නත් පුළුවන් කියලා. හැබැයි එහෙම කිව්වට එහෙමම කරන්නේ නැහැ කියලා හිතන කතාවක් අසන්ත පාකිස්තාන කණ්ඩායම පරාද කළාට පස්සේ කියලා තිබුණා. පාකිස්තාන කණ්ඩායම පරාද කරන නායකත්වයේ දීපු දසුන්ට ශ්‍රී ලංකාව මුහුණ දෙන ඊළඟ තරගාවලිය විදිහට තියෙන ඕස්ට්‍රේලියා සංචාරයට නායකත්වයේ හිමි වෙන එකක් නැහැ කියලා තමයි අසන්ත කියන්නේ. දසුන් ශානක නායකයෙකු විදිහට ඉතාමත් හොඳින් තරගාවලිය මෙහෙයවුවා. ඇත්තටම නායකයෙකු වශයෙන් තියෙන ඕන හැම ගුණාංගයක්ම ඔහු ළඟ තියෙනවා. ඒ වගේම හරි උනන්දුවෙන් එයා සෙල්ලම් කරනවා. ඒත් අපි තාම ලෝක කුසලානයට ස්ථිර නායකයෙකුපත් කරලා නැහැ. තරගාවලියෙන් තරගාවලියට තමයි අපි නායකයා ගැන තීරණය කරන්නේ. ලෝක කුසලානයට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් සහ නායකයා කවුද කියලා අපිට තාම කියන්න බැහැ. කොහොමුණත් දැන් තීරණය කරලා තියෙන ඕස්ට්‍රේලියානු සංචාරයේ 20 නායකයා වශයෙන් යන්නේ ලසිත් මාලිංග. දසුන් ශානකටත් අවස්ථාව තියෙනවා මාලිංග වැනි ක්‍රීඩකයෙකු සමු ගැනීමෙන් පසුව නායකත්වයේ දරන්න. ඒ දැම්ම කියන්න බෑ ලෝක කුසලාන නායකයා කවුද කියලා. නායකයා ගැන මේ විදිහට අදහස් දක්වන අසන්ත ඕස්ට්‍රේලියා කණ්ඩායමක තරගාවලියේ ප්‍රවීණ ක්‍රීඩකයෝ 4කට අවස්ථාව ලැබෙයි කියලා තමයි විශ්වාසය පල කරලා තියෙන්නේ. අපිට දැන් ස්ථිර ආරම්භක ප්‍රතිකරුවෙකු ඉන්නවා දනස්ක ගුණතිලක. ඒ වගේම අංක 3ට බානුක රාජපක්ෂ ඉන්නවා. කුසල් මෙන්දිස් සහ කුසල් පෙරේරාට කණ්ඩායමට එන්න පුළුවන් වෙයි. මීට අමතරව දික්වැල්ලටත් කණ්ඩායමට එන්න හැකියාව තියෙනවා. අසන්ත කියන විදිහට දික්වැල්ලත් කණ්ඩායමට ආවොත් විනෝද්ගේ තැන අහිමි වෙන්න අවදානමක් තියෙනවා. අපිට තව දවස් කීපකින් ඕස්ට්‍රේලියාවට යන්නේ කවුද කියලා බලාගන්න පුළුවන් වෙයි. පාකිස්තාන් සංචාරයට ගියායිගෙන් ඕස්ට්‍රේලියාවට යන්න නුසුදුසුයි කියලා ඔයාට හිතෙන්නේ කවුද කියලා කමෙන්ට් එකක් දාන්න. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.